లోపుర కరోనా వైరస్ ఆసాదిత ఉవన్ 3,08,000 ఇక్మో అతీన మీట అమతరవ మరణ 13,000 వార్తా వేనవ మీగన అప్ కథా కరం ආයිබෝන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනාමගේ YouTube channel එකට ඉස්සරටිය. ඉතින් මම දැන් කතා කරමින් බලාපොරොත්තු වන්නේ කොරෝනා වෛරස හේතුවෙන් ආසාදිත වූ පුද්ගලයන් සහ මේ සම්බන්ධයෙන් සියලුම නවතම තොරතුරු පිළිබඳව. ඉතින් අපිට ලැබුණු තොරතුරුත් එක දැන් තියෙනවා 308,446 දෙනෙකුට මේ වැළඳී තිබෙනවා. ඉතින් මේ නිසා මරණ 13,068 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. නවතම තත්ත්වයන් හඳුනාගෙන තියෙන 3,456ක්. ඒත් එක්කම රිකවර් නැත්නම් සුව වුණ අය ඉන්නවා 95,828ක්. ඒ කියන්නේ 3 in 1කට මේ වෙන විට සුව වෙලා තියෙනවා. මේ ඉතාමත් හොඳ තත්ත්වයක් කියලා තමයි මට කියන්න පුළුවන්. ඉතින් වර්තමානයේ මේ වෙන විට අලුත්ෙන්ම කොරෝනා වෛරසය සඳහා මුහුණ පාමින් සිටින නැත්නම් දැවැන්ත ලෙස මුහුණ පාමින් සිටින රටක් වන්නේ USA නැත්නම් ඇමරිකාව. ඇමරිකාව 3 වන ස්ථානයේ තමයි මේ අවස්ථාවේදී ඉන්නේ. ඔවුන් 26,867 දෙනෙක් බවට පත් වී තිබෙනවා. ඉතින් ඇමරිකාවක් කිසිසේත්ම හිතන්නේ නැතුව ඉතින් මේ වගේ තත්ත්වයක් ඇමරිකාවට මුහුණ පාන්න සිදුවේ කියලා මේ වෙන විට ලොක්ඩවුන් තත්ත්වයකට පත් වෙලා ඉන්න ඇමරිකාව සියලුම දෙනා නිවසට වී තමයි සිටින්නේ. ඉතින් මේකයි තත්ත්වය. ඉතාලිය තවත් දුරටත් ඉහළ ගිහින් තියෙනවා. 53,578 දක්වා පත් වී තිබෙනවා. ස්පාඤ්ඤය 4 වන ස්ථානයට ඉනවා 25,496ක්. ඉතින් ජර්මනියත් 22,348ක්, ඉරානය 20,616ක්, ෆ්‍රාන්ස් 14,456ක්, සවුත් කොරියා 8,897ක්. ඉතින් දකුණු කොරියාව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම ගැන ඉතාම සතුටේ. ඔවුන් 8,000 ගානකට තමන්ගේ රෝගීන් තත්ත්වය පාලනය කරගෙන තියෙනවා. මේ ඉතාම සතුටුදායක තත්ත්වයක්. ඉතින් චීනය 81,054 ඉහළම ස්ථානයේ ඉන්නේ. අලුත්ම වාර්තාව එන්නේ 46 දෙනෙක් පමණයි රෝගීන්. ඉතින් මේ නම් ඉතාමත් පැසුමට ලක් කළ යුතු දෙයක් චීනය සම්බන්ධයෙන් ගත්තාම. ඒත් එක්කම ඉතාලියේ ඉන්නවා 53,578 දෙනෙක්. ඉතින් මම දන්න ලංකාවේ කී දෙනෙක් මේ 53,578 ඇතුළේ ඉන්නවද කියලා. කලින් අපේ ඉතාලියේ හිටපු සහෝදරියකට මේ වැළඳුනා. ඉතින් ඇය සුවප වුණා මාර්තු 13 වනදා. නමුත් ඉතාලියේ සිට පැමිණි අපේ ලාංකිකයන් විශාල පිරිසකට මේ වෛරසය වැළඳී තිබෙනවා. ඉතින් අපි කල්පනා කළොත් ලංකාවට ඇවිත් සිටපු අයගෙන් මේ ආකාරයෙන් මේ වෛරසය පැළඳුණා නම් ඉතාලියේ ඉන්න අපේ ඒ දෙනෙකුට මේ පැළඳී ඇද්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙසේ වෙතත් ඉතාලියේ ඉන්න මගේ සහෝදරයන් කියන තියෙන්නේ මේ තව තවත් වර්ධන මේ ආකාරය තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා පරිස්සමෙන් ඉන්න. ඒත් එක්කම අලුතෙන්ම ඇමරිකාව මුණ පාති වෙනවා. ඉතින් ඇමරිකාවෙත් අපේ බොහෝ දෙනා ඉන්න මේ අයත් පරිස්සමෙන් ඉන්න. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවටත් බලපෑමක් තියෙනවා. 2992ක් ඉන්නවා. නමුත් නවතම ප්‍රශ්න කිසිවක් හඳුනාගෙන නැහැ. නවතම රෝගීන් කිසි දෙනෙක් නැහැ. මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් අපිත් එක්ක කතා කරද්දී කිව්ව දෙයක් තමයි ලංකාවේ රජය ගන්න තීරණ ඉතාමත් හොඳයි. ඉක්මන් තීරණ ගත්තා. මේ නිසා ලංකාව මේ තත්ත්වයෙන් ඉන්න ගැන සතුටේ. නමුත් ඕස්ට්‍රේලියාව යම් කිසි කාලයක් ගත්තා මේ තීරණ ගන්න. ඒකයි මේ තව තවත් වැඩි වුණේ කියලා. ලංකාව ගත්තාම රෝගීන් 77 දෙනෙක් තමයි වාර්තා වෙන්නේ. අලුතෙන් සුවගත් රෝගීන් නැහැ. 3 දෙනෙකුට සුව වෙලා තියෙනවා. නමුත් අමාරු තත්ත්වයේ ඉන්නවා 2 දෙනෙක්. ඉතින් මේ 2 දෙනාටත් අපි සුව වෙන්න කියලා ඉක්මනින් ප්‍රාර්ථනය කරමු. ඉක්මනින් සුව වෙන්න කියලා. ඉතින් එහෙම සුව වුවත් අපිට ජාතියක් හැටියට සන්තෝෂ වීමේ හැකියාවක් තියෙනවා. අපි මේ වෛරසය ඉතා හොඳින් ජයගත්තා කියලා. ඉතින් අපි ජාතියක් හැටියට මේ අවස්ථාවේදී නිවසට වී ඉන්න ඕනේ. දැන් හෙට කර්ෆියු එක නැත්නම් මේ ඇඳට නීතිය යම් පළාත්වලට මේක හවස 2 වෙනකන් අඩුවේ නැති වෙනවා. ඉතින් මේත් එක්කම හැමෝම යන්න එපා. පුදු සිටි ගන්න යන්න එපා. කඩවල් ගන්න යන්න එපා. පෙට්‍රල් සෙට් ගන්න යන්න එපා. නිවසට වී ඉන්න අත්‍යවශ්‍ය දෙයක් පමණක් ගෙනීමට යන්න කියලා තමයි අපි සියලු දෙනාම ඉල්ලා සිටින්නේ. මොකද මේ වරින් වර කර්ෆ්‍යු එක දානවා නැත්නම් ඇඳට නීති දානවා ආය අයින් කරනවා. මොකද රජයක් විසින් ඉතාමත් වාක්‍යමෙන් ක්‍රියා කරන නිසා බය වීමට දෙයක් නැහැ. ඔබට ආහාර පාන අනෙකුත් දේවල් ගැනීමට අවශ්‍ය නම් ඔබට ගිහින් ඒවා ලබාගෙන සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. නැත්නම් මේ කර්ෆ්‍යු එක අයින් කරනවා. ඒත් එක්කම දැන් ලැබුණු පොතක් තමයි මාර්තු 21 වෙනිදා දක්වා ඔබගේ විදුලි බිල කිවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ වගේ සහන කාලය සපයීම නිසා ඔබට කිසිසේත්ම බය වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉදිරියටත් මේ වගේ සහන ලබා දීමට අනිවාර්යෙන් රජය විසින් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් නැවතත් ඔබ දැනුවත් කිරීම බලාපොරොත්තු වෙන ඔබ සමු ගන්නවා. ඔබට සුබ දවසක්.